ඊවෙන්ස් යුතුකමේ දෙවන පියවර ක්‍රියාත්මක කරන්නට අපි තෝරගත්තේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ බටුයාය ප්‍රාථමික විද්‍යාලය. සුන්දර පරිසරයක පිහිටා තියෙන බටුයාය ප්‍රාථමික විද්‍යාලය ඉතාමත් අඩු පහසුකම් මැදේ අධ්‍යාපනය හදාරන සිසු දරු දැරියන් ඉන්න පාසලක්. ඉතින් පසුගිය මැයි 4 වෙනිදා ඊවෙන්ස් යුතුකම අපි ගියා බටුයාය ප්‍රාථමික විද්‍යාලයට. නිකම්ම නම් නෙවෙයි පුංචි දරුවන්ට තෑගිත් අරගෙන. පුංචි දරුවන්ට අවශ්‍ය කරන බෑග්, පොත්, පෑන්, පෙන්සල්, වතුර බෝතල් ආදී අධ්‍යාපනික ද්‍රව්‍ය සහ උපකරණ වගේම පාසලට අවශ්‍ය ලිපි ද්‍රව්‍යත් අපි ඔවුන්ට රැගෙන ගියා. ඊවෙන්ස් යුතුකම සරණක් අවසි අපේම රටේ අනාගත පරපුර වෙනුවෙන් දැන් අපි රජයේ පාලකයෝ හරි රටේ ඉන්න මිනිස්සුන්ගේ හරි වැරද්දට රටේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒ දෙයින්ද මම හිතනවා කිසිම හයක් හතරක් තේරෙන්නේ නැති පුංචි දරුවෝ දුක් විඳින්න ඕනේ නැහැ කියන එක මට පුළුවන් විදිහට මම ඒ හැම වෙලාවෙම උදව් කරන එක හරි යුතුමත් කියලා මම සලකනවා. පුංචි අදහසක් ලොකු සිතුවිල්ලක් ලොකු චිත්‍රයක් වගේ පරිවර්තනය වෙනවා. ඉතින් මම ගෞරවයෙන් යුතුව අපේ දර්ශන ක්‍රියාවලියටවා මේ මැතිණිය ඇතුළු සියලුම කණ්ඩායම වටදා විද්‍යාලය වෙනුවෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඉබඩ දුරේ ඉඳගෙන ඒ වගේම දක්ෂ දරුවෝ ටිකක් මේ පාසලේ ඉන්නේ. ඉතින් එවන් දරුවන්ට මේ වගේ අධ්‍යාපන උපකරණ ගෙනල්ලා දීලා ඒ තරම් සමාජ සත්කාරය ඇත්තටම වචනේ පරිසමාප්තියේ උතුම් කාර්යයක්. ඒක මේ වෙලාවේ වචනේ විස්තරම් බැරි තරම් උතුම් කාර්යයක්. මොකද මේවායි අවශ්‍යතාවයේ දරුවන්ට වඩා දේවාභ්‍යන්ත හොඳට දැනෙන වෙන්නේ ගන්න ගියාම කොහොමද ඒ වගේ ඉඳගන්නේ කියලා. තුන ශ්‍රේණියේ සිසුයන්ට මම ආරාධනා කරනවා ඔවුන් සූදානම් වෙලා තියෙන නර්තනයේ ඉදිරිපත් කරන්නට. Thank you.
සහෝදරයන් දෙමාපියන්ගේ මෝල් දැක්කම ගන්නකොට අද මම හිතන්නේ වෙනම ස්තුතියක් කරන්න අවශ්‍ය නැති වෙයි කියලා මම හිතුවා. මොකද අත බඩ ඉරෙන්නේ තාජි ලබුණු දවසක් තමයි අද බඩුවාර දරුවන්. වියසට වැඩුණු කය පොළවට තිරාවති. අපට නොවේ බාපුතාත් මරෝ ළඟාවෙති. පිටට දුන්නු දේ පමණක් ඉතිරිවෙති. මලේ සුවඳ ගිලිහෙ පෙති හැලුනාම ගතේරෝ සිරු වියකේ කල් පිරුණාම ගංගේරෝ සිරු වියකේ දිය සිඳුනාම ඔබේ සුවඳ පවතී ලොව හැමදාම ඒ වගේම අපිත් නැදලා මාමලා වගේ ඉගෙන ගන්නවා. මම ආයෙමත් ඉල්ලන්නේ අපේ පසට සැරිගෝකගේ ගෙන්න කියලා. බොහොම ස්තුතියි. මෙම වැඩපිළිවෙල සම්බන්ධීකරණය කළ බදුල්ල දිස්ත්‍රික්කයේ අප සිසු දරුවන්ටත් මෙම වැඩපිළිවෙලට නන්නයිරින් සහයෝගය දැක්වූ පවුලේ සැමටත් සහ අප කාර්ය මණ්ඩලයටත් ස්තුතිය පුද කරමු. එසේම උණුසුම් පිළිගැනීමක් දුන්නු බටුයායේ පාසලේ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයටත් එම පාසලේ ආදරණීය දූදරුවන්ටත් දෙමව්පියන්ටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙමු. ඉතින් තවත් නොබෝ දිනකින් මෙවැනිම වැඩසටහනකින් නැවත හමුවෙමු.